ne ne ni. Hmm. Ne ne di Hello guys, so now that I said that I said that last night, friendly line, subscribe to the Yagan, last night, Tama. බලන්න පුළුවන් ලස්සන වීඩියෝස් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ප්ලෑන් එකක් තියෙනවා. රයිට් එනං බලමු ඉස්සරහට ගිහිල්ලා සැලුන් එකේ, ඒ කියන්නේ getting ready shops ටිකෙන් තමයි ස්ටාර්ට් කරන්න තියෙන්නේ. මුලින්ම අපි getting ready shops ටිකෙන් වැඩේ ස්ටාර්ට් කරා. ඔයාලට පේනවා මෙතනදී අපිට හොඳ ලයිටින් කන්ඩිෂන් එකක් තියෙනවා මේ රූම් එකට. ඒ වගේම එළියෙන් එන ලයිට් එකත්, ඒ වගේම මේ රූම් එක ඇතුලේ තියෙන ඉන්ටීරියර් එකිනුත් අපිට හොඳ ලයිටින් සපෝට් එකක් දෙනවා. ඒ නිසා හොඳ ලස්සන ෂොට්ස් ටිකක් අපිට getting ready shops හැටියට කැප්චර් කරගන්න පුළුවන් වෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඊළඟට අපි ෆස්ට් ලුක් එක අරගෙන ඉස්සරහට ෂූට් එක කන්ටිනියු කරා. එතනදීත් අපිට ලස්සන ෂොට්ස් එකක් කැප්චර් කරන්න පුළුවන් වුණා. ලොකේෂන් එක ගැන කියනවා නම් ලොකේෂන් එක තමයි ආරි ලැගුන් එක. ඔයාලා දන්නවා ආරි ලැගුන් එක තියෙන පම්මුණුගම තියෙන හොඳ ලොකේෂන් එකක්. ෂූට්ස් වලට අපිට යූස් කරන්න පුළුවන් ප්ලේස් එකක් තමයි ආරි ලැගුන් කියන්නේ. එතකොට ආරි ලැගුන් කියන ලොකේෂන් එකේ මම ඔයාලට ඩ්‍රෝන් ෂොට්ස් එකක් දාන්නම් බලන්න පුළුවන්. ඒක ලැගුන් එකත් එක්ක තමයි හොටෙල් එක තියෙන්නේ. ලැගුන් වීව් එකක් තියෙනවා. ඊට එහා පැත්තෙන් පාර ක්‍රොස් කරපුවාම බීච් එක තියෙනවා. එතකොට ඒක පොඩි අයිලන්ඩ් එකක් වගේ පමණකම කියන ඒරියා එක දන්න කට්ටිය දන්නවා. මීගමු ඉඳන් එන්න පුළුවන්. මීගමු ඉඳන් එනවා නම් කිලෝමීටර් 3ක් විතර තියෙනවා. ආයේ අපිට එන්න පුළුවන් ජායල පැත්තෙන් එනවා නම් 8 කිලෝමීටර් 3ක් 4ක් වගේ තියෙනවා. මේකත් හොඳ ලොකේෂන් එකක්. ෂූට්ස් වල සිලෙක්ට් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙතන ෂූට් වලට මැච් වෙන්නේ වෙඩින්ග්ස් වගේ දේවල් වලට. වෙඩින්ග්ස් ඉවෙන්ට්ස් උනත් මෙතන ප්ලෑන් කරන්න පුළුවන්. එතකොට
මේ ලොකේෂන් එකේ තවත් පැත්තකට තමයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. එතකොට ෂූට් එක එක කොටසක් අපි එතනත් කන්ටිනියු කරනවා. ඔයාලට පේනවා මෙතනදී අපි බැක් කරලා ඉන්නේ ලැගුන් එකට. ඒ වගේම ඔයාලට එනවා බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක්. ඒ කියන්නේ තවත් මෙතන ඉවෙන ඉවෙන්ට්ස් උත් ප්ලෑන් වෙනවා. ෂූට් එකේ අන්තිම හරියට අපි ඇවිල්ලා ඉන්නේ. එතකොට ඔයාලට පේනවා මේ වෙලාවේ ගොඩක් අවුයි. මොකද අපි ෂූට් එක ස්ටාර්ට් කරේ 2ට විතර. එතකොට ෂූට් එක පටන් ගන්න වෙලාවේ ගොඩක් අවුයි. ඒ හින්දා දැනුත් ෂූට් එක අපි පැය දෙකක් විතර කරගෙන ගියා. එතකොට ඔයාලට තේරෙනවා මේ වෙනකොට ගොඩක් ලොකු අවුවක් වැඩිලා තියෙනවා ලොකේෂන් එකට. ඒත් අපිට මැනේජ් කරගන්න පුළුවන් වුණා. අපිට අවශ්‍ය ෂෝට්ස් එක ඔක්කොම වගේ අපිට කැප්චර් කරගන්න පුළුවන් වුණා. ලොකේෂන් එකේ ෂූට් එකේ ඉවරලා ආවල දන්නවා. ඉතින් ෆන්ක්ෂන් එකේ ඉවර ටික තමයි ස්ටාර්ට් වෙන්නේ. ගොඩක් වෙලාවට ෆන්ක්ෂන් එකේ ඩීටේල් ෂෙයා කරගන්නේ නැහැ. මොකද ඒක සාමාන්‍යයෙන් යන පාටි එකක්, ඒක පර්සනල් දෙයක් ගොඩක් වෙලාවට. ඒ නිසා වැඩි දෙයක් ඒකෙන් ෂෙයා වෙන්නේ නැහැ මගේ YouTube channel එකේ. රයිට්, එහෙනම් රැඳිලා ඉන්න. ගොඩක් ලස්සන දේවල් ඉස්සරහට එනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.